අයිවන් ඔල් මෙකතුරන්නේ වට පිට YouTube චැනල් එක අද වෙනකොට ලෝකේ තාක්ෂණය අතින් ඉහළම තැනකට ගිහිල්ලා තිනවාගේම ඒ තාක්ෂණය විවිධ දේවල්වලට යොදා ගන්නවා. අපි අද කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට කොහොමද මේ තාක්ෂණය යොදාගෙන තියෙන්නේ කියලා. ඇත්තටම අපි ක්‍රිකට් ක්‍රීඩාවක් සජීවීව ගෙදර ඉඳලා නරඹති ඒකේ ලොකු process එකක් තියෙනවා අපිට නොපෙනෙන. ක්‍රීඩාවේ නිවැරදි තීරණ ගන්න මේ තාක්ෂණය ගොඩක් වැදගත් වෙනවා. විනිසුරුවරුන්ට පියවි ඇසට නොපෙනෙන සියුම් තැන් මේ තාක්ෂණය මගින් හොයාගන්නවා. මේ තාක්ෂණය මගින් ට්‍රැක් කරනවා. හැම පැත්තෙම කැමරා තියෙනවා. ඒවා ගොඩක් ලොකු තාක්ෂණයෙන් වැඩ කරන්නේ. ඉතින් එතකොට කාටත් හොර කරන්න අමාරුයි මේ ක්‍රීඩාවල්දී. ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව අද ලෝකේ බොහෝ දෙනෙක් නරඹන ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් 2019 ලෝක කුසලානය සමගම ඒ උණුසුම තවත් වැඩිලා තියෙනවා. ඉතින් මේ වගේ තරඟාවලියකදී සිදුවන පුංචි වැරැද්දක් නිසා තරඟයක් වුණත් අනිත් පැත්තට හැරෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට විසඳුමක් විදිහට මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. තප්පරයකින් සිදුවලා ඉවර වෙච්ච දෙයක් වුණත් ආයි රිවයින් කරලා සියුම් විදිහට මේ තාක්ෂණය හරහා බලන්න පුළුවන් තත්වයකට අද තාක්ෂණයේ දිනු වෙලා තිනවා. එහෙනම් අපි බලමු මහත්තුරුන්ගේ ක්‍රීඩාවට එහෙම නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාවට මේ වෙනකොට යොදාගෙන තියෙන දිනු තාක්ෂණ මොනවද කියලා. ඉතින් ඉස්සෙල්ලා මතක් කරගන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කැමරා 30කටත් වඩා අධික ප්‍රමාණයක් පාවිච්චි කරනවලු. ඒත් එක්කම 80කටත් වඩා අධික කාර්ය මණ්ඩලකුත් මේවා සඳහා අවශ්‍ය වෙනවා. ඒත් එක්කම මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අල්ට්‍රා මෝෂන් කැමරා 7ක් පමණ භාවිතා වෙන බව සඳහන් වෙනවා. ඒත් එක්කම ස්පයිඩර් කැම්, ස්ටම්ප් කැම්, අම්පයර් කැම් වගේ කැමරා වර්ග කිහිපයකුත් භාවිතා වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසයේදී නම් මේ ක්‍රීඩකයන් තරඟ නීති උල්ලංඝනය කිරීම වලට අසු වෙලා තිනවා. නමුත් අද වෙනකොට ගොඩක් අඩුයි ක්‍රීඩකයන් මේ තරඟ නීති උල්ලංඝනය කිරීම වලට අසු වෙනවා. මොකද තාක්ෂණයේ දියුණුව නිසා සහ මේක මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් නිසා අද වෙනකොට මේ තරඟ නීති උල්ලංඝනය කරන එක ගොඩක් අඩු වෙලා තිනවා. ඉතින් ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොදා ගන්නවා ග්‍රැෆික් පැකේජස් කියලා එකක්. තරඟය පටන් ගන්න කලින් සහ තරඟයේ අතරතුර සහ හැම වෙලෙම වගේ මේක අපිට බලා ගන්න පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවක් විකාශනය වෙනකොට. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ලකුණු පුවරු. ඉතින් මේ ලකුණු පුවරුව නිවැරදි එකක් වෙන්න ඕනේ. මොකද මුළු ලෝකයම මේක දිහා බලන් ඉන්නවා. ඉතින් එතකොට මේක ගොඩක් නිවැරදි වෙන්න ඕනේ. ඉතින් මේක අපිට පෙරුණට පුංචි දෙයක් කියලා එතන ලොකු process එකක් තියෙනවා. මොකද කණ්ඩායමේ සෙල්ලම් කරන ක්‍රීඩකයන්ගේ සියලුම නම් සඳහන් වෙනවා. එතකොට ඒ ක්‍රීඩකයන් වින් වින් වශයෙන් ලබාගත් ලකුණු ගාන සඳහන් වෙනවා. එතකොට එයාලා මේ වෙනකොට ජාත්‍යන්තර ක්‍රීඩා කීයකට සහභාගී වෙලා තියෙනවද? ඒ වගේම එයාලා කඩුලු කීයක් ලබාගෙන තියෙනවද? අර්ධශතක කොච්චර ලබාගෙන තියෙනවද? ශතක කොච්චර ලබාගෙන තියෙනවද? ඉතින් ඒ වගේ මේ නිවැරදි තොරතුරු ඒ ලකුණු පුවරින් අපිට පෙන්නනවා. ඉතින් මේකට තමයි භාවිතා කරන්නේ ග්‍රැෆික්ස් පැකේජ් එක. ඉතින් මේක අපි සජීවීව බලද්දී අපිට පුංජියට පෙනුනට මෙතන ලොකු process එකක් තියෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ ස්නිකෝමීටරය ගැන. ඉතින් මේක පාවිච්චි කරන්නේ පිතිකරුවෙක් දැවී ගියාද නැද්ද කියලා හරියටම තීරණය කරන්න. මේක හරහා අපිට බලන්න පුළුවන් බැට්ස්මන්ගේ බැට් එකේ බෝලේ වැදුනද නැද්ද කියලා. ඉතින් මේකට භාවිතා කරන්නේ පුංචි මයික්‍රෝෆෝන් එකක්. ඒ කියන්නේ ස්ටම්ප් වල තියෙන පුංචි මයික්‍රෝෆෝන් එකකින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් නිකමට හිතන්න වේගෙන් එන පන්දුවක් 140ට 150ට විතර වේගෙන් එන බෝලයක් බැට්ස්මන්ගේ බැට් එකේ සියුම් ලෙස වැදිලා ගියාම ඒක විනිසුරුවරයට එකවරම හිතාගන්න අමාරුයි. ඉතින් විනිසුරුවරයට හරියටම තීරණයක් දෙන්න බැරි වෙන අවස්ථා එනවා ඒ වගේ වෙලාවක. ඉතින් එතකොට මේ තාක්ෂණය භාවිතා කරනවා මේ ස්නිකෝමීටර්. ගොඩක් වෙලාවට මේකට කියන්නේ අල්ට්‍රා එච් කියලා. ඉතින් මේකෙන් වෙන්නේ බැට් එක සහ බෝලේ අතර සියුම් ස්පර්ශයක් වුණත් එතන නිකුත් වෙන ශබ්දයේ සංඛ්‍යාතේ අර මයික්‍රෝෆෝන් එකට අඳුරගන්න පුළුවන් නිසා මෙතන හරියටම ස්පර්ශයක් වෙනවද නැද්ද කියන එක අඳුරගෙන ක්‍රීඩකයා දැවීගේ ක්‍රීඩකෙක් හෝ නොදැවීගේ ක්‍රීඩකෙක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා භාවිතා වෙන තවත් තාක්ෂණයක් තමයි උකුසු ඇස. ඉතින් මේකට හෝක් අයි කියලාත් කියනවා. ඉතින් මේ තාක්ෂණයෙන් සිද්ධ වෙන්නේ ක්‍රීඩා පිට්ටියවට හයි කරලා තියෙන කැමරා 7කින් බොහෝ දුරට 6ක් හෝ 7ක් භාවිතා වෙනවා. ඉතින් මේකෙන් නිවැරදිව ගණනය කරන්න පුළුවන් පන්දුව කොයි දෙසටද ගමන් කරන්න කියලා. ඉතින් එහෙම ගණනය කරාට පස්සේ මේකට පුළුවන් ත්‍රිමාණ රූපයක් ගොඩනගාගන්න මේ පිච් එකේ. ඉතින් ක්‍රීඩකයෙක් කඩුල්ල මුවා කරපු වරදට අසු වුණොත් මේ තාක්ෂණය තමයි භාවිතා කරන්නේ. මොකද මේ පන්දුව හරියටම කඩුල්ලට යනවද එහෙම නැත්නම් කඩුල්ලෙන් එළියට යනවද කියලා බලන්න තමයි මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් කඩුල්ල මුවා කරපු වරදට ක්‍රීඩකෙක් අසු වුණොත් අම්පයා තීරණයක් ලබා දෙනවා. ඉතින් විනිසුරුවරයා ලබා දෙන තීරණය නැවත විමසීමට ලක් කරන්න පුළුවන් මේ ක්‍රීඩකයොන්ට. ඉතින් ඒක 2009 දී වගේ තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වුණේ. ඊට කලින් තිබුණේ විනිසුරුවරයාගේ තීරණයේ අවසාන තීරණයේ විදිහට තමයි. නමුත් දැන් විනිසුරුවරයාගේ තීරණය නැවත විමසා බලීමට අවස්ථා දෙකක් හෝ එකක් ලබා දෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාවේදී. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ හොට් ස්පොට්. ඉතින් මේකෙන් සිද්ධ වෙන්නේ පිතිකරුවාගේ එහෙම නැත්නම් බැට්ස්මන්ගේ බැට් එකේ හරියටම බෝලේ වැදුනද වැදුනේ කොතනද කියලා බලා ගන්න තමයි මේක යොදාගන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ දවස්වල නම් මේ තාක්ෂණය යොදාගන්නව අඩුයි. නමුත් මේක යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මෙතනින් සිද්ධ වෙන්නේ අදෝරක්ත කැමරාවක් මගින් පරීක්ෂා කරලා බලනවා බැට්ස්මන්ගේ බැට් එකේ බෝලේ වදින තැන තාපයේ යම්කිසි වෙනසක් වෙනවද කියලා. ඉතින් බෝලේ බැට් එකේ වැදුනොත් එතන තාපයේ වෙනසක් වෙනවනේ. ඒ වෙනස හරියටම මේ අදෝරක්ත කැමරාවට අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පන්දුව වැදුනේ කොතනද හරියටම වැදුනද කියන දේවල් අඳුරගෙන ක්‍රීඩකයා දැවී ගියාද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්.
ඉතින් මේක ගොඩක් කලාවට පාවිච්චවෙන්නේ ක්‍රීඩකයා කඩුල්ල මවා කිරීමේ වරදට අසුවනහම බැට්ටගේ බෝලය වැදුනද නැද්ද කියලා බලාගන්න තම. නමුත් අද වෙනකොට ගොඩක් අඩුයි මේක පාවිච්චන නමුත් භාවිතා වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ස්ටම්ප් කැමරාවක් ගැන. ඉතින් ඔයාලා මේ වෙනකොට දන්නවා මොකද්ද කියලා. ස්ටම්ප් කැමරාවක් කියන්නේ ස්ටම්ප් තුනේ මැද ස්ටම්ප් එකේ තමයි මේ කැමරා එක තියෙන්නේ. ඉතින් මේකත් විනිසුරුවරුන්ගේ තීරණවලට ගොඩක් උපකාරී වෙන කැමරා එකක්. ඉතින් ඊට අමතරව දුවද්දි දැවියම් වගේ දේවලුත් මේ කැමරා එකෙන් බලන්න පුළුවන්. ඒත් එක්කම පන්දු යවන්න පන්දු යවලා ඉවරුනාට පස්සේ පිතිකරුවා වෙතට දුවගෙන එන තෙක් කැමරා කෝණයක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කැමරා එකත් විනිසුරුවරුන්ගේ තීරණවලට ගොඩක් උපකාරී වෙන කැමරා එකක්. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ ස්පීඩ් ගන් එක ගැන. ඉතින් මේකෙන් පුළුවන් චලනය වන වස්තුවක වේගය ගණනය කරන්න. පන්දු යොමු කරන්න පන්දු කොපමණ වේගයකින් එල්ල කරනවද කියලා මේ ස්පීඩ් ගන් එකට හරියටම කැල්කියුලේට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රමයක් තමයි රථවාහනවල වේගය පරීක්ෂා කරන්නත් භාවිතා කරන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට මැනුවල් වගේම ඔටෝ ආකාරයටත් ක්‍රියා කරවන්න පුළුවන්. ඒ නිසා අලුත් පන්දුවක් එල්ල කරපු සැනින් තිරය මතට ඒ පන්දුවේ වේගය ගණනය කරලා පෙන්වන්න මේ උපකරණයට හැකියාව තියෙනවා. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ LED stump and bales. ඉතින් මේක හදලා තියෙන්නේ පන්දුව විකට්ටුවේ වැදුන ගමන් මේ bales වල සහ stumps වල LED lights පත් වෙන විදිහට. ඉතින් මේ විදිහට LED lights පත් වෙන stumps සහ bales යුගලයක් නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් ලක්ෂ 25ක වගේ මුදලක් යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. පන්දුව විකට් එකේ වැදිලා තප්පර 1000න් එකකදී මේ ලයිට් එක පත් වෙනවලු. ඒ නිසා හරියටම ක්‍රීඩකෙක් දුවද්දි දැවි ගියාද නැද්ද කියලා තීරණය කරන්න මේක ගොඩාක් උපකාරී වෙනවා අද වෙන විට. ඉතින් ඔය වගේ තාක්ෂණ මේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අද වෙන විට යොදාගෙන තිනවා. ඉතින් තව අනාගතයට ගියාම විවිධ තාක්ෂණ මේවට එකතු වෙයි. සමහර විට විනිසුරුවරුන් දෙපළ අයින් කරයිද දන්නේ නැහැ. කොහොම වුණත් ක්‍රිකට් ක්‍රීඩාව මේ වෙන විටත් ක්‍රීඩා කරන්නේ විනිසුරුවරුන් හරි කියන තැන ඉඳගෙන. ඉතින් කොහොම වුණත් තාක්ෂණයේ දිනෙන් දින දියුණු වෙනවනේ. ඉතින් ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් දිනු තාක්ෂණ එකතු වෙයි. මේ තියෙන තාක්ෂණත් එක්ක සමහර විට බවුන්ඩරි ලයින්ස් වලට සෙන්සර්ස් හයි කරලා තියෙයි. ඒ වගේම බැට් වලට බෝල වලට සෙන්සර්ස් හයි කරා. ඉතින් මේ වගේ විවිධ තාක්ෂණ අනාගතයේදී අපිට දැක ගන්නට හැකි වේවි. ඉතින් සමහරු කතා වෙනවා මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට මේ තාක්ෂණ යොදාගත්ත නිසා ඒකේ තියෙන ජීව ගුණය අඩු වෙනවා කියලා. කොහොම වුණත් නිවැරදි තීරණයක් දෙන්න අනිවාර්යයෙන්ම තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඉතින් ඔය විදිහට අද අපේ වීඩියෝ අවසන් වෙද්දී අපි සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔලුව subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හමු සීලම දිනාට සුබ දවසක්.